අපට පැහැදිලුව පේනවා මේරටේ සෞඛ්‍ය සේ ්‍රට ඇමතිවරය මාරු උනයි කියලා තවමත් ඒකට නිසි විසඳුමක් ලැබිලනෑ අදත් ්‍රෝකින්ං ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අසරු තත්වට ප. අපිට පේනවා පහුගිය කාලපරික්්ෂේදය තුළ මේරටේ ඇතිවෙච්ච වංචා දෂන තුළින්. මේරටට අහිම්වෙච්ච ඉතාමත් දැවන්ත ආදායම් සියල්ලද හිතනවා අපට අහිම්වෙලා ඒ තුළින් පිඩාවට පත්වමින් ඉන්නේ. මොකද මේ රටේ ජනතාව ඉතමත් පැහැදිලිව. බලාගෙන හිටි අරගලය තුළින් රටේ යම් කිසි වෙනසත් ඇතිවේ කියලා. හැටනම ලක්ෂයක් චන්ද ගණපු ගෝටාාවේ රාජපක්ෂ මහත්‍යය විත රක් නෙමෙයි. එයාගේ අනුගාපිකින් විත රක්නෙමෙයි. විසේසේ මේරටේ විරුද්ධෝ චන්දීපු පනස්හතර ලක්ෂයක් අපේ සමගී න ලවේගේ නායකතුමාට දීපු චන්දත්. එවගේම සමස්ත පෙරටේ ලක්ස එක සිය විසිතුන රමතරව. මධ්‍යස්ත තවත් ලක්ෂගානක් ජනතාව මහිතනවා මේ එක පවුලක සාපයට යටවෙලා එක පවුලක සාපේ තුලින් පීඩාවට පත්වෙලා මුළුමහත් රටම කඩාවැටම තත්වයකට පත් කරල තිබෙනවා. ඒගනපි කණගාටියෙනවා ැන් ගොඩත් දෙනෙක් බලාගෙන හිටිය තෙල් පෝලින්ටික නැති වෙන කොට. ඒවගේම වෙනත් දේවල් අහිතනෝ ඒ වෙලාවෙේ අරගලයත් එක්ක මේටේ ඇතිවේච්ච තත්ත්වය වෙනස් වෙනකොට ොරටට ඉස්සරහට ඇයි කියලා. නමුත් අපට පැහැදිලි පේනවා. අයම් එෆයි කොන්දේසිවලට යට වෙලා. රනිල් වික්‍රමසික මහත්මය ප්‍රමුකමේ පොදුජන පෙරමුණ ආ්ඩුව. පොදුජන පෙරමුණ ආණ්ඩුව ඉතාමත් පැහැදිලිව මේරටේ ජනතාවගේ සියල්ල කප්පාදු කරමින් යනවා. මට හිනා මොකද දැන්දාන කොන්දේසි. නාතිරයට පොදුජන පෙරමුණ කොන්දේසිධනවා. එයයි කියනවා සමුෘදධිය එක දිකටම පවත්තාගෙන අන්නලු එවගේම මේරටේ පුද්ගලී කරණය කරන රක්ෂණ සමාගම්බල සේවයකන්න රැකයා අයිම් වෙනයට එ රැකයා පවත්තාගෙන අ්ඩලු. එවිතරක් නෙමෙයි අපි දන්නවා තවත් කොන්දේසිකීපයක් ඉදිරිපත් කරලති. හරියට මේ ජනාතිපති එක් ම ආ්ඩු කරන්නේ විරුද පක්ෂ කණඩ වි යා ස කකාන්න. එක සය තිස්හතරක් චන්දිදීලා. ජනාතිප්‍රතිබවට පත්කල්ලා. ජනාතිපතිවරයා අද කරන යම් ඥම් පිස්සු විකාර දේවල් වලට අද පොදුජන පෙරමුණ මංහිතනව එවට එරහිවක් වැඩ කටයුතු කරනඇගේ මාධ්‍ය සදර්සන තියල පත්න ොට දැක්කා නාමල් රජපක්ෂ මහත්තය පෞ්ගේ දවස්වොල කතාගල්ල කිව්වා. අපි තීන්දුවක් ගණඩෝන මෙරටේ ජනතාව පීඩාවට පත් කරන්න බෑ. නටේ ජනතාවට අද තෙල්මිල වැඩිවෙල තින බඩුමිල වැඩිවෙලතින ගෑස්මිල වැඩිවෙලතිනවා නිසා මේම අපට බලාගෙනන්න බෑ අපි තීන්දුවක් ගන්නවාගේ ම අද තීන්ද ගන්නන්නේ. තමන් තීන්දු ගන්න අවස්ා ඕන තරන්තිබුණා. ඉසේම කෙලිය රපුක් කල් හෞක් කඇමතිවරයට විරුද්ධ. අපි දැක්කා එදා මුලු රටම කිව්වා බාල බෙහෙත් ගෙනැල්ල බාල අත් ගෙනල්ල මරණ විසිහතත් එවගේම බාලස්කාච ගෙනල්ලා ඒතුළින් ඇ සද වෙච් මිනිස්ස ගෙන. ගේම නොක්් පියේ අවසධ නයාම අධිකාරය කෙන්න්න හොර තක්කඩිකම් පිළිබඳව. දක්ත පවා තමර වෙලාට වෙනස්කර පවාහස්ථාව වලදි. හිතන්න තිබුණ ඕන තරම්බේ සෞක්කේට මොන හෙනවරහ වැහද කියලා. නමුත් ඒ පිළිබඳව තම දොයිතකොටවත්. විශ්සාාස කරන්න නැතුව සෞඛ්‍යෑමතිවරයා ඉතාමත් පැහැදිලුව කියලා රෝහල් ඉස්සර මිනි පෙච්ච සාහප්පු දානක පිබඳව කතාරන කොට ිේක විුද් විශා ංග න ක්දකේ. පචත් හන්ද දීල්ලට ක්තිමත් කර. එහෙම කරන්න නාමල් රාජ පක්ෂලා අදවිල්ලකන අප අයවේද අම්යම් තීන්දුගන්න පුළුවන් කියලලා මකෙන කිසිමති ඉදුවක් ගන්න බෑ. ඔයි කියන බොරුක් දර්ජන ගර්ජන මහිතන ජනාතිිපතිවර ඉස්සරහහික් කරන්න පුළුවන්කමක් නෑ. මේයටට ජනතිපතතිව විුරුධ කිසිම දෙයක් අද කරන්න පුළුවන්කමක්. නිසා රටේ ජනත වෙනුවෙන් පෙන හිටිනවා කියලා. බොරුවට රටේ ජනතා විස්සරහට මාධ්‍ය සදර්සන තුළින්. නැවතත් මේ පොදදු ජන්න පෙරමුණේ උන්දලා ආයි ඔලු සන්න මාන බලන විත්්‍ය අපට පේනවා. නැම් බලන්නඇයවැ ඒකනේ හිටානික් දෙනවා. ඇවැ ලේකනේ ඉස්සල්ලා අපි දන්න ඉස්සරනං අපි දන්නවා ඉතාමත්ම ඕනකමින් දෑස් දල්ලෝගෙන මිනිසු බලාගෙන හිට අයවැ ලේකනෙෙන් වඩුමිලා අඩුවෙනකොට. ඒවගේ රටේ රාජ්‍ය සේවගින්ට වැටුක් පැඩවීම. ඒවාගේ මහිංසක මිනිස්සුන්ගේ සුභසාධනය වැඩිකිරීම පිළි බඳව බොහොම. දෑස් දල්ලෝගෙන ලාගෙන හිටිය නමුම් දැම්මොකත් වෙල තියන්න මේ අයවැෑලේගෙන හිට අනිත් දෙනවා. මෙන්න මේ වෙනකොට සීනිවලට බද්ධ ගහනම් උපියල් පණහා. දැන් සීනි කරන එකෑම තිබරයා කස මංහිතනවා දැන් ඒ මුුල්ම කසකාරයා දැවිල්ල තියනු ඉස්සරහට.ඒවගේම තෙල් පිළිබඳ බිල වැඩිවෙනකොට. තෙල් පිළිබඳ ෑම තිවරයා මෙන්න කසකාරය ගෙරල්ලා දැ ඉස්සරහට දානවා. ඒවගේම ගෑස්මිල වැඩිවෙන කොට. වැඩිකල්ලි වල්ලා අන්න ගෑස් පිළිබඳ ඇමතිවරයා කසකාරය ඉස්සරහටදානො. එනිසා අපට තේරෙනවා දැන් කරන්න හදන සෙල්ලම සෙබ්බට විද්්‍යාව මොකද කියලලා හහිට නිද වෙනකොට අයවැෙන් කියයි මංහිතනවා ප්‍රකාශයට පත්කරට පස්සකය මේක හොඳ සහනදා යවයා. තහනදා යයවයා. ජනතාවට බරක්නෑ. ඇයි ගෑස්මවිිල වැඩිල්ල ති නවා තෙල්මිල වැඩි කල්ල තින ඒවගේම. යටද හට ටැක්ෂේ ගහන නවරි මාසින්දල මේ අයවැයෙන් කරන්න ඕන වැඩ. හැබ අයවැ එන්නේ මේ අයවැයට ඉස්සර මේ කසකාරයොට්ටික දාළිවෙල්ලා මේ පෙරහැරේ ඉදිරිය පිළිබඳව අපිට යමක් කියනවා. එනිසා අපි දන්නවා මහිතන්න නටන්න ලෑස්වෙන්න්නේ මොකටද කියලා. කසකාරයනකොටම දන්නවා මේ කෙලින්නේ නැවතවරක් මේ රටේ ජනතාවට බොරු මවා පැහැමක් කරල්ලා රටේ ජනතාවට යඒන නෑලේකනයක් ඉදිරි පත් කරලා ඒ තුළින් ජනතාව පහසතාවට පත් කර එනිසාපි පැහැදිල ඔබම කියන ආාඩුවට මේගේ බොරු කියන්නටප අද විරුපියල් විසිදාහක් රාජ්‍ය සේවකයෝ වැඩු පිල්ලලා දංඟල. වතු සේකොත් මන්දැක්ක විසිදහ කෝනී කියල කියන විසිදා නම ති ස්සාතලිත්දාහත් පඩි වැඩිකරත් හට ජීවත්ත එන්න බෑ ඔබ සියලු දනාම් දන්න එතකට මාධ්‍යවේදී මේරටේ වෙනත් කලාකරුවන් මේරට එදිනදා කොලි වැඩේ කරන මිනිසු. වත්තේ ෆෙක්ටරේ වැඩ කරන කෙන. ගමටගේ වැඩ කරනෙක් කෙන. ආණ්ඩුව. ඉතාමත් පැහැදිලු අපි කියනවා රපියාල් විසිදාහ රාජ්‍යයකින්න වැඩිරනවාගේම. මේරට අයිංසක දුප්පත් අඩුගාන මේේසන් වරයා. ඒවගේම විසේසේම අපි දන්න වඩුවැඩ කරන මිනිිය කර්මාන්තකරුවන් සුළු නිස්්පාදකරුවන්. ඒවගේ මේරටට ඩොලර් ගන්න මහන්ස වෙන. විසේසේම ඇඟලුම් කර්මාන්ත සේත් පින්න ලක්ස ගානක් අයිංසක තරුණ ජීවිතාද අකාලේ විය කනවා. අකාේ ජීත. ඒමත්ම දරුල්ු කෙදවාචකට ලක් පවෙලති න යා පිළිබඳවත් ේන්දුගන්න නිසා මේේරටේ ලක්ෂ දාහතරක් රාජ්‍ය සයවකින්ට අපි දානෝ දන්නව සහනි දෙන්නට ඕන. ඒක්කම මේරටේ තවත් ලක්සගානක් මේරටේ අරමම කියපු වතුකම්කරු ජනතාවට. ඉදිනදා කටියයුතු කරන දෛනිික වැටුක් ලබන අයට ඇංඟලුම් සේත්‍රවගේ මේරටේ කර්මාන්ත මේරට ඩොලර්ගේන ඩොලර් රිිෂ්පාදනය කරන්ට තමන්ගේ කය වෙහෙසන. ඒගේ තමන්ගේ ජවිතය කැපරන තමන්ගේ ලේ කඳුලු දහඩිය වගරුවන ඒ ජනතාව පිබඳවත් ආඩු හිතන්නට න ක් සෙල්ලන් කරන්න්න ස් ව ා න ආඩුව තෙල්මිල වැඩි කල්ල ගෑස්මිල වැඩි කල්ල බඩමිල වැඩි කල්ලා ටැක්ෂේක ගහලලා මෙසිියලු දේවය වලින් ආදායම් හොයන කොට මතක දයාගන්න එදාවේල අද. බංහිතනවා තුන්වෙලක්කාප් මිනිහට දෙවෙලක්වන්න බෑ දෙවෙලක්කාප මිනිට තනිවෙලක්න්න බැරිතත්වට මේ රට පත්කිරීම පිළිබඳ සම්පූර්ණෙන්ම ජනාධිපතිවරයා රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව තම්පූර්ණය වක් කියන්නට ඕන ඒයින් ගැලවෙන්න වෙනවෙන දේවල් දාලා ජනතාවට කොකාපෙන්න්න ලෑස්වෙන්න එපා මිනිස්සු තවමත් ීෙනවා රටේ ජනතාව හරියට පුනක් වු ගැන ගොන්න හැතට මයි සලක ෙ කාල ගිහි ලිර. ඒ නිසා අපි පැහැදිලුව කියනවා මේරටේ ජනතාවට ඉතාමත්ම බැදගත්. ඒවගේ මේරටේ ජනතාවට ජීවත්වෙන්න පුළුවන්. මේරෙක්ටේ දරුවන්ගේ අධ්‍යාපනය ඒවගේ මේරටේ සෞඛ්‍ය සේෂත්‍රයේ විනාසයට ගිල්ලතිීන් ඒකට විස්සරදක කොට්ට මාරුර වගේ ඇතිවරය වෙනස්කල්ල විතරට බෑ ඇමතිවරයට බලය පාවිච්චි කරන්න පුළුවන් දේවල් නැත්තේ චක්තිය ලබාදෙන්ට ජනාධපතර කටයුතු කරන්න ඩෝන. අද අපට පැහැදිලුව පේනවා මේරටේ සෞඛ්‍ය සේස්වයට ඇමැතිවරයා මාරු උනයි කියලා තවමත් ඒකට නිස්සි විසඳමක් ලැබිලනෑ පදත්්‍රෝකින් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අසරනු තත්වට පත් වෙලතින. ඔන්ගේ ෘර්තිය වේදීින් හැටියට වෛද්‍යවරුන්සා අනිකුත්. ඒ හා සම්බන්ධ වෘර්තියවේදිී අද නොයෙක් විදිිය උද්ගෝෂණ කරනවා ඒවාගේම පිකටින් කරනවා ඒවිතරක්නමේ වැඩ වර්ජනය කරනවා ඒවාගේම ඒ අය තවත් බෝ දේවල් කරමින් ආ්ඩෝට විරෝධ පල කරන නිසා මේ හැම කෙනගේෙම දේවාල් සලන්නටන මක.